කොදිපිමි ශ්‍රී ලංකා ප්‍රතිකරුවෝ විතරක් නෙමෙයි කොදි ප්‍රතිකරුණු ත්‍රිගපන්දියවන් ඉස්සරහා අසරණ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථක ප්‍රතිකරුවවන කුසල් මෙන්ඩිස් තමන්ගේ සාර්ථක වීම ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක් අපිට දැන් පුහුණු කරව කියලා තියෙන්නේ තමන්ට කැමති පහරවල් වලට යන්න තමන්ගේ ඇඟේ තිබෙන පහරවල් වලට යන්න කියලායි ඒකත් එක්ක අපි බය නැති කරවලා තියෙන්නේ ඒ නිසා කලින්ට වැඩිය අපිට විශ්වාසය ඇති කරවලා තියෙන්නේ කුසල් කියන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම කොදි වීමට යන්න කලින් කරපු පුහුණු වීමත් එක්ක තමන්ගේ සාර්ථක වීමට ලොකු හේතුවක් වුණා කියලා තමයි කුසල් කියන්නේ අනික මේ වගේ තනතිරු වල ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා ප්‍රතිකරණ පුහුණු කරු දිලාන් අයියත් අපේ අනිත් ප්‍රතිකරුණුත් එකතු වෙලා කතා වෙනවා ඕස්ට්‍රේලියාව එක්ක මම ක්‍රීඩා කළ පළමු තරගාවලියේ මම ශතකයක් ලබා ගත්තා ඒ වගේ පීඩනයක් එක්ක සෙල්ලම් කරන්න මම ආසයි කොහොම වුණත් මේ වගේ වේගවත් ඉපිලීම් වැඩි තනතිරුක 100ක් ගන්න ලැබීම ඉදිරි සංචාර වලටත් වැදගත් පොදු බිමේ තියෙන ඉතුරු තරගයේදී හරි ඉස්සරහ තියෙන ක්‍රිකට් තරගාවලි දෙකේ හරි ලකුණු 200ක් ගන්න එක තමන්ගේ ලොකු ඉලක්කයක් කියලා කුසල් කියලා තිබුණා මෙම සංචාරයේ තව එක් තරගයක් තියෙනවා ඉදිරියේදී ලංකාවේ තව තරගාවලි දෙකක් තියෙනවා එම තරගවලදී ඉක්මනට ටෙස්ට් ලකුණු 200ක් ගන්න බලාපොරොත්තු වෙනවා දඟපන්දු යවන්නන්ට එරෙහිව වඩා හොඳින් ක්‍රීඩා කිරීමේ හැකියාවක් මට තිබෙනවා ඒකත් එක්ක තරගයක් මැද භාගයේදී වැඩිපුර ලකුණු ගාණක් රැස් කරගන්න මට පුළුවන් වෙන එක මට වාසියක් දේහධාරී කොදෙව් පන්දුවේ මේ බලකාය ගැන කුසල් කියලා තියෙන මෙහෙම කතාවක් අපි මෙහෙට එන්න කලින් මහනුවරදී කළ පුහුණු වීම් ගොඩක් වැදගත් වුණා මොකද එයාගේ අතේනේ ගොඩක් කුසින් ඒ උසට හරියන්න තමයි අපි පුහුණු වීම් කළේ එහෙම කළේ නැත්නම් අපිට ටිකක් අමාරු වෙන්න තිබ්බා ආරම්භක ප්‍රතිකරණ ස්ථානයේ අහිමි වීම ගැන කුසල් කියලා තියෙන්නේ පහර දෙන්න ඉන්න තැන ඒ තරම් අදාළ කරගන්නේ නැහැ කියලා මම කණ්ඩායමට ආවෙත් ආරම්භක ප්‍රතිකරුවෙක් විදියටයි බංග්ලාදේශයට ටෙස්ට් ලකුණු 190ක් ගැහුවෙත් ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට ඊට පස්සේ අංක 3-4 ක්‍රීඩා කළා ඒ හැමතැනම ලකුණු ගහලා තිබෙන නිසා ස්ථානය මට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කණ්ඩායමෙන් ඉවතට විසිල්ලා ඉඳලා නැවත කණ්ඩායමට එද්දී T20 කණ්ඩායමට දාද්දී නම් කුසල් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ කියලා කුසල් කියලා තිබුණා මට 20-20 සංචිතයට දානවට මුලින්මම කැමති වුණේ නැහැ මොකද මම මේ තරඟ කලින් අසාර්ථක වූ නිසා මම කිව්වේ 20-20 ක්‍රීඩා කළාට මට ටෙස්ට් තරඟ වලට ප්‍රශ්නයක් වෙයි කියලායි ඒත් පුහුණු කරුවෝ කිව්වේ දක්ෂතාව තිබෙන නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ ඒක මනසින් පාලනය කරගත යුතු දෙයක් කියලායි දැන් ඉතින් ආකෘති 3ම ලකුණු ගන්න නිසා එකක් කියලා නැහැ හැම තරගයක්ම ක්‍රීඩා කරන්න කැමති ලංකාව වෙනුවෙන් දිග ගමනක් යන්න පුළුවන් මේ තරුවට අපි සුභමතුමු ලංකාව වෙනුවෙන් තව තවත් වැඩ පෙන්නන්න පුළුවන් වෙන්න කියලා මේ වීඩියෝ දිනපතා බලන අපත් සමග එකතු වෙන්න ඔබ තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා cricket පිටියේ තවත් නැවුම් තොරතුරු සමගින් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්